Hi everyone, today we conduct our second webinar of this webinar series, 2019 LNBTI Abchallenge webinar series second webinar. Kalimbar wagema ada tapit ekka ape lecturer Mr. Maneesha Caldera join vela innama oyalata ape webinar series eke ilanga step ekak kiyala denna. Iti man aradhana karanawa oyala hemotama apit ekka join vela me webinar series eka through oyalage danuma thawa thawat vardhane karaganna kiyala. Ewagema this Friday, September 6, 2019, we live session organized by the live session. We live knowledge share with you. We will be able to share with you in the head house. We will be live session විදියට වැඩේ වෙන්නේ එහෙම නැත්නම් XML භාවිතයේදී කොහොමද භාවිතයෙන් XML භාවිතයෙන් කොහොමද අපි මේ Android application එකේ user interface එක එහෙම නැත්නම් UI එක design කරගන්න කියලා. උගලන් එතකොට දැන් මේ වගේ තැනක ඇත්තේ අපි යමු activity_main කියන XML ෆයිල් එකට. උගලන්ට පේනවා ඇති මෙතනට ගියහම tab දෙකක් තියෙනවා එකක් design tab දෙක අනිත් එක text කියලා තියෙනවා මේ design tab එකේදී උඹලන්ට පේන ඇති මේ application එකේ design එකේ view එක බලා ගන්න පුළුවන් අපි මේ text කියන tab එකට ගියොත් එහෙම උඹලන්ට පේනවා මේ XML code එක ඒකට අදාළ වෙන විදිහට view වෙලා තියෙනවා එතකොට මම ගියොත් එහෙම design කියන tab එකට ආයෙත් සැරයක් එකේ තියෙනවා මෙතන ගොඩක් මොනට elements පේනවා ඇති මේවා එකින් එකේ තියෙන ක්‍රියාකාරකම් වෙනස් අපිට ඇත්තටම ඊට අමතරව ඔයගලන්ට පේනවා ඇති මෙතන palette එකක් තියෙනවා මේ palette එකේ command text buttons ඒ වගේ different දේවල් තියෙනවා දැන් text එක ගත්තොත් ඔයගලන්ට පේනවා text view තියෙනවා plain text එහෙම ගොඩක් තියෙනවා ඒ වගේම buttons ගත්තාම ගොඩක් buttons තියෙනවා button එකක් image button එකක් එතකොට චෙක් බොක්ස් එකක් රේඩියෝ බොක්ස් එකක් මේ වගේ ඩිෆරන්ට් ඒවා අපිට තියෙනවා. ඉතින් ඇත්තටම මේක හරි ලේසි ඉනිෂියල් අපිට කරන්න. දැන් මේ වගේ ටෙක්ස්ට් view එකක් අපි දුන්නේ මේ ඉනිෂියල් ඇප්ලිකේෂන් එකේ Android suggest කරපු ඇප්ලිකේෂන් එක. මම දැන් මේක delete button එක ඔබලා delete කරලා දානවා. එතකොට එක UI එකෙන් නැගිලා යන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති application can delete කියලා කියා. එතකොට අපි හිතමු තව text view එකක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේක drag and drop කරලා දාන්න. එතකොට drag and drop කරපුවම ඔයගලන්ට පේනවා ඇති මෙතන constraint layout කියලා ආවා. ඊට අමතරව handles හතරකුත් ඇවිල්ලා ඇති. එතකොට ඔයගොල්ලන් ගියොත් එහෙම text කියන view එකට ඔයගලන්ට පේනවා මේක මේ constraint layout කියන layout එකෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට Android developer කෙනෙකුට විවිධ layout types තියෙනවා. ඔයාලට ඉගෙන ගන්න පුළුවන්, self study කරන්න පුළුවන් මොනවද Android layout types කියලා. එතකොට දැනට අපි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මේ constraint layout කියන එක. එතකොට අපි මේකේ constraints හදා ගන්න පුළුවන්. එතකොට මේ handle එකට ගිහිල්ලා constraint එකක් හදා ගන්න පුළුවන්. මේ අනාදි වශයෙන් අපිට පුළුවන් මේ handle වලින් මේ ඇප්ලිකේෂන් එකට constraint set කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ ඇප්ලිකේෂන් එකේ constraint දැම්මා. constraint දානකොට ඔයාලට පේනවා ඇති මෙහෙම ඉතලයක් එක්ක තියෙනවා මේක UI කියේදී view වෙන්නේ නැහැ. ඉගෙන බය වෙන්න අවශ්‍ය නැහැ. මේකෙන් තියෙන්නේ අපිට කොයි position එකද කියන එක දක්වන එක තමයි mainly තියෙන්නේ. හදිස්සිය ඔයාලට මේ constraints දාන්න අමතක වුණොත් එහෙම can make constraint එකක් දාගන්න බැරි වුණොත් එහෙම මේ ඇප්ලිකේෂන් එක 0.0 index එකට ඒ කියන්නේ මෙන්න මෙතන මුල්ලට view වෙන පටන් ගන්නවා මොකද ඒක යාගේ initial point එක හින්දා මතක ඇතුව ඒකෙන constraint layout එක වැඩ කරනවා නම් නැත්නම් අපි ඔයගොල්ලන් ඇප්ලිකේෂන් හදනකොට constraint layout එක use කරනවා නම් මේ handles ටික දාලා මතක ඇතුව constraints හදාගන්න හදාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ ඇප්ලිකේෂන් එකේ මේ
දාගත්ත text view එකයි නැත්නම් text එක අපි label එකක් වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. ඒකේ modifications කරන්න. එතකොට මම prefer කරන්නේ මේ text view එකට කි text button එකට ගිහිල්ලා text tab එකට ගිහිල්ලා ඒකට අදාළ වෙන modifications ටික කරන්න. ඔයගලට පේනවා ඇති මෙතන තමයි මේ text view කියන එකට අදාළ වෙන XML code එක generate වෙලා තියෙන්නේ. මේක auto generate වෙච්ච එකක්. අතින් ලියපු එකක් නෙවෙයි. එතකොට ඔයගලට පේන ඇති මෙතන ID එකක් තියෙනවා. අතර මතක තියාගන්න මේ ID එක through තමයි ID එක හරහා තමයි අපි අපේ Java file එකට සම්බන්ධ කරගන්නේ මේ XML file එකට අදාළ වෙන ඕනම element එකක්. ඊට අමතරව මෙතනත් පේනවා ඇති layout එකේ width එකයි height එකයි wrap context කියලා තියෙනවා. මේකේ තව තියෙනවා match parent කියලා එකකුත්. ඔයාලට ටිකක් search කළොත් මේවා ගණන් ගන්න පුළුවන්. එතකොට wrap content එකේ කරන්නේ අපි මේ application එක වටේට එළියට යන්නේ නැති වෙන විදිහට මේ හදාගත්ත component එක wrap කරගන්න. wrap වෙන විදිහට හැදින එක. ඊට අමතරව ඔයාලට පේන ඇති text එකක් තියෙනවා. මෙතන තියෙන text එක තමයි මේ තියෙන්නේ. දැන් මේකට අපි double click කළා අපිට මේක delete කරන්න පුළුවන්. hi there කියලා. මේ hi there කියලා application එක define කරනකොට ඔයගලන්ට පේන ඇති කහ පාට වෙලා තියෙනවා මේ application එකේ. මොකද ඒකේ තියෙනවා hard coded string එකක්. අපි මොන හරි අතින් ලියපු string එකක් තියනවලු. එතන string එක තියෙන්නේ කොහෙද? resource file එකක් තියෙන @string කියන resource file එකේ. එතකොට අපිට පුළුවන් මේක ඒ string resource file එකට ගිහිල්ලා මම කලේ alt එකයි end එකයි click කළා. එතකොට මේ application එකේ extract string resource කියන pop-up එක ආවා. අපි මේක click කරාට පස්සේ automatically යා හදලා දෙනවා අපිට name එකක් resource name එක විදිහට hi there කියලා. ඒ වගේම අපිට resource value එකක් විදිහට අපි ගත්ත hi there value එක පෙන්වන්න පුළුවන්. එතකොට ඊටු ටික අපිට තේරෙනවා සාමාන්‍ය string XML එකේ තමයි අපි define කරලා තියෙන්නේ source එක විදිහට main එකේ තියෙනවා. එතකොට අපි okay කරාට පස්සේ ඔයාලට පේනවා මේක @string වෙලා මේක hi there කියන reference එකෙන් හැදිලා තියෙනවා. එතකොට අපි ගියොත් එහෙම resource folder එකේ values වල strings කියලා XML එකක් තියෙනවා. මේ strings එකේ strings කියලා XML එකක් තියෙනවා. මේ strings XML එකේ ඔයාලට පේනවා මේ මම define කරපු hi there කියන එකට string name එක විදිහට hi there කියලා underscore එකක් දෙක තියෙන එක තමයි define වෙලා තියෙන්නේ. එතකොට මේ hi there කියන එක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඕනම දෙයක් මේ XML value එක change කරන්න hi there නැතුව. hello world කියලා දෙන්න පුළුවන්. එතකොට hello world කියලා දුන්නත් reference එක දීනේ මත නැත්තම් string name එක දීනේ hi there හින්දා මෙතෙන්ට එන්නේ hi there නෙවෙයි මොකක්ද මෙතන තියෙන hello world කියන එක. දැන් ඔයාලට පැහැදිලි මෙතන string name එක define කරලා තියෙන strings එකේ string එකේ value එක විදිහට තමයි මේක define කරලා තියෙන්නේ. එතකොට මේ definition එක හින්දා අපි කියොත් එහෙම design view එකට අපි design එකේදී බලා ගන්න පුළුවන් එක hello world වෙලා තියෙනවා. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති මේ මූලික කරුණ. ඊට අමතරව මේ වැඩේම කරගෙන යන්න පුළුවන් මෙතන @string එකේ නැත්නම් attribute එක විදිහට text තියෙන තැන එක දාන්න. මේට අමතරව සෑහෙන දේවල් තියෙනවා. ඔයගලන්ට පුළුවන් plain text එකක්, password එකක්, phone මෙහෙම විවිධ දේවල් තියෙනවා. buttons වලත් විවිධ දේවල් තියෙනවා. මේවා කරන්න ඇත්තටම මේවා අත්හදා බැලීම් කරන්න පුළුවන්. අන්තර්ජාලය ඕන තරම් resources තියෙනවා උඹලන්ට refer කරන්න. එතකොට අපි මූලිකව මේ lesson එකේදී බලාපොරොත්තු වෙන්නේ කොහොමද පොඩි element එකක් දාලා අපේ මේ XML layout එකේ වැඩේ කොහොමද කරගන්නේ කියන එක. එතකොට දැන් උඹලන්ට පේනවා ඇති මම මෙතන XML එකේ පොඩි text view එකක් දාලා මේ text view එකේ hello world කියන එක හැදුවා. ඊට අමතරව string එකේ reference එකක් දාලා අපි මේ value එක ගත්තා. දැන් අපි මේක run කරලා බලමු මේ application එක කොහොමද අපිට view වෙන්නේ කියලා. මේ තියෙන මගේ කලින් ගත් එක මම දැන් ඒක close කළා.
හරි උඟලට පේන ඇති ආයතනයක් green button එක enable වුණා දැන් මම ආයතනයක් app එක click කරනවා අපි බලමු දැන් hello world කියලා මේකේ එයිද කියලා එතකොට උඟලට දැන් පැහැදිලි වැඩි දුන්නේ කියලා drag and drop එකකින් හදලා ගත්තට අපිට පුළුවන් මේ strings xml එකට ගිහිල්ලා මේ xml file එකේ modification එක කරන්න එතකොට මේක තමයි best practice එක විදිහට කරන්නේ අපි සාමාන්‍ය strings file එකේ තමයි ඔක්කොම මේ අපිට අදාළ වෙන text values ටික define කරලා තින්නේ reference එක ගන්න පුළුවන් මේ විදිහට එතකොට දැන් emulator එක open වෙනකම් මන් තියෙන්නේ ඊට අමතරව මම එක load වෙනකන් උඹලට චුට්ටක් තව දෙයක් කියන්නම් මෙතන උඹලන්ට පේනවා මෙතන මේ නිකන් download button එකක් වගේ දෙයක් තියෙනවා අතර මේ තියෙන්නේ application එකේ මේ element එක තාම මේකට ඇවිල්ලා නැහැ මේකට by default installation එකේදී නැහැ එතකොට උඹලන්ට මේකක් drag and drop කළොත් එහෙම උඹලන්ට internet එක අවශ්‍ය වෙනවා internet through තමයි මේ plugin එක download වෙලා එන්නේ එතකොට ඒ වගේ අවශ්‍ය දේවල් එක සැරයක් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ආයෙත් සැරයක් ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මුලින්ම පාවිච්චි කරන සැරේදී ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. බලන්න පේනවා විවිධ widgets ඇති. Calendar view, image view මේ වගේ ගොඩක් දේවල් තියෙන progress bar එකක්. අපි බලමු අපිට හැකි අයුරින් උපරිම අයුරින් ඔයගලන්ට මේ elements ගැන මේවා ඒ වැඩ කටයුතු කරගෙන යන්න කොහොමද කියන එක පෙන්නන්න. හරි දැන් ඇප්ලිකේෂන් එකේ hello world එක ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ අපි දාපු තැන ඔයාලට පේන ඇති මේක හරියට මැද්ද නෙවෙයි තියෙන්නේ ටිකක් උඩාරියට වෙන්න වගේ තියෙන්නේ ඒ කියන්නේ දැන් මේ අපි දාපු එක තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ එතකොට මේ පාඩම මෙතනින් අවසానයි ඔයාලට කොහොමද text view එකක් එහෙමත් නැත්නම් UI element එකක් අරගෙන ඒ UI element එක අපි constraint layout එකට දාලා constraints hadala eke modification ekak xml patten karannone modification ekak karala eka run karata passe peena vidhiya me video ekedi api discuss kale attara meka ungulanta puluwam me hama deyakma check kara kara balanna kohomada me kin ekata layouts na layouts kohomada weda karanne meter set text මොන වගේ text ද අපි දාන්න ඕනේ time තියෙනවා phone email උලන්ට පේන්නේ නැති මෙතන ගොඩක් තියෙනවා මේ ඔක්කොම තියෙන drag and drop උලන්ට පේන්නේ නැති නිකන් click කරගෙන ඇවිල්ලා අත්හැරියට පස්සේ automatically යා දා ගන්නවා මතකතුව කරන්න තියෙන දේ තමයි constraints ටික හදාගන්නේ constraint හදාගන්නේ මේ අයිනට අරගෙන අපි මේ handles ටික අරගෙන handle click කරාට පස්සේ එයා හදා ගන්නවා මේ වගේ හදා ගන්න ඕගලන්ට පුළුවන් මේ ඕනම element එකට හදා ගන්න. ඊට අමතරව ඕගලන්ට පුළුවන් මේක click කරාට පස්සේ තව වැඩ ටිකක් කරගෙන යන්න පුළුවන්. ඕගලන්ට පේන ඇති එතකොට යා හදා ගන්න විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ වගේම ඕගලන්ට පුළුවන් constraint ටික ඔක්කොම delete කරලා දාන්නත්. දැන් මම කලින් ඕගලන්ට කිව්ව constraint input නැති වුණොත් එහෙම 00 index එකට ඒ කියන්නේ මෙතන මුල්ලට යනවා අපේ application. ඒකයි කියන මතකත්වය constraints දාගන්න constraints දාගත්තට පස්සේ කරගන්න පුළුවන් එතකොට auto connect එක ගත්තොත් එහෙම තවත් අපිට මේක වැඩි ටිකක් පහසු කරගන්නත් පුළුවන් සමහර උන්ට නම් පොඩ්ඩක් ඒක හුරු මදි ගතියක් තියෙන සමහර developers ලෙච්චර කැමති නැහැ ඒකට උගලන්ට කැමති විදිහට practice කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ ඒ ටික තමයි මේ video එකේදී video lesson එකේදී අපි මුලිකව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊළඟ වීඩියෝ ලෙසන් එකේදී බලමු කොහොමද ඉවෙන්ට් එකක් එහෙම නැත්නම් බටන් එකක් වගේ එකක් ක්ලික් කරාට පස්සේ තව view එකකට එහෙම නැත්නම් තව activity එකකට යන්නේ කියලා ඇත්තටම මේ theory පාඩමක් නෙවෙයි ඇත්තටම මේ ඕගලන්ට කරන්නේ අත්ලක් විදිහට app challenge එකට ඒකින්ද ගොඩක් activity එකක් කියන්නේ මොකක්ද view එකක් කියන්නේ මොකක්ද ඒ වගේම අපි discuss කරන්න නැතුව කෙලින්ම කෝඩ් ලෙවල් එකට ආවේ. ඉතින් උඟලන් පොඩ්ඩක් රිෆර් කරලා බැලුවොත් ඇක්ටිවිටි එකක් කියන්නේ මොකද්ද? මොකක්ද ඒකේ තියෙන දේ? එතකොට මේ වගේ දේවල් ටික උඟලන්ට ඉගෙන ගන්න පුළුවන්.
එහෙනම් අදට මේ පාඩම අවසానයි අපි ඊළඟ පාඩමේදී හම්බ වෙමු කොහොමද බටන් ක්ලික් එකකින් ඉවෙන්ට් එකක් හෑන්ඩල් කරන්න කියලා එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්